දැන් දීප්තිය අද මේ ජනවාරි මාසේ 21 වෙනිදා අද ඇත්තටම විශේෂ දවසක් අද දවසේ විශේෂ වෙන්නේ සතියන්තේ දීප්ති සමග පතරෙන් එහා අපිට අපේ කණ්ඩායමට මොකද අදට සතියන්තේ දීප්ති සමග පතරෙන් එහා වැඩසටහනට අවුරුද්දක් වෙනවා ඉතින් මේට අවුරුද්දකට කලින් තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ අවුරුද්දක කාලය තුල රටේ ගැටලු පිළිබඳව කතා බහ කරන්න අපිට පුළුවන් වුණා ඒ වගේම දීප්ති මේක මේ ලොකු කණ්ඩායමක් එක්ක අපි කරන වැඩක් ඉතින් එහිදී අපි සියලුම දෙනා බොහොම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන්න ඕනේ මුලින්ම මම කැමති මතක් කරන්න සහ ස්තුතිවන්ත වෙන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගරු සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මාව මම හිතන්නේ හු නිතරම අපිත් සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය මඟ පෙන්වීම කරමින් මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ඔහුගේ උපරිම සහයෝගය අපට ලබා දෙනවා ඒ වගේම මතක් කර යුතුයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සුදර්මන් රදලියගොඩ මහත්මා ඒ වගේම වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සරත් කුමාර පෙරේරා මහත්මා ඒ වගේම ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් කළමනාකරු මංගල රදලියගොඩ මහත්මාවත් අපි බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඒ වගේම අපේ නිෂ්පාදක වරුන් දෙපළ දීප්ති දුෂ්‍යන්ත දර්ශන සහ සුරේන්ද්‍ර අබේපාල ඔවුන් දෙදෙනාවත් මතක් කරන්න ඕනි ඒ විතරක් නෙමෙයි මේ වැඩසටහන මීට කලින් මෙහෙවීම කළේ නීතිඥ ලක්ෂිකා රත්නායක මහත්මිය ඉතින් අපි එතුමියවත් බොහොම ආදරෙන් මතක් කරනවා ඊට අමතරව දීප්ති අපිත් සමග සම්බන්ධ වෙන සියලුම කැමරා ශිල්පීන් තාක්ෂණ ශිල්පීන් ඒ වගේම පසුතල නිර්මාණ ශිල්පීන් විශේෂයෙන් වේශ නිරූපණ ශිල්පීන් මැදිරි සහායකයන් ප්‍රවාහන අංශය ඒ විතරක් නෙමෙයි මේ වසරක කාලය තුළ අපිත් සමග සම්බන්ධ වුණු අපේ ආරාධිතයින් සම්පත්දායකයින් ඒ වගේම නෙස්ට මෝල්ට ඇතුළු අපේ සියලුම අනුග්‍රාහක භවතුන් බොහොම ආදරෙන් මතක් කරනවා ජී ෆ්ලොක් ආයතනය අපිට ඇඳුම් සඳහා අනුග්‍රහය ලබා දෙනවා ඉතින් ඔවුන්වත් මතක් කරමින් මේ අපිත් සමග අත්වල් බැඳගත්තු සියලුම දෙනා මතක් කරමින් අපි එහෙමනම් අද ආරම්භ කරමු සතියන්තයේ දීප්ති සමග පතරෙන් එහා ඉතින් දීප්ති මේ අපේ අවුරුද්දක ගමන ගැන ආපහු හැරිලා බලලා ඒ පිළිබඳව කතා කරමින්ම කතා බහ පටන් ගමු මගිතන අපි මේ වැඩසටහන පටන් ගන්නකොට මගිතන මේ වැඩසටහන ආරම්භය ඉඳලා නර්මනායට මතක ඇති විශාල අර්බුදයක් තිබුණා මගිතන අරගලයේ අවසන් වෙලා රට තුළ තිබුණේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් විශාල අර්බුදකාරී තත්වයක් ඒ වෙලාවේ මගිතන්නේ හැමදෙනාම අවුල් වෙලා තිබුණා ඉතින් ඒ වෙලාවේ ලොකු අවධානමක් තිබුණා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න එක මගිතන්නේ ඒකෙදී මගිතන්නේ සුදර්ශනටත් මගේ තන්නේ විශාල අභියෝගයක් තිබුණා මොකද මං වගේ කෙනෙක් මේ වගේ වැඩසටහනකට අඳුරලා දෙනවා කියන්නේ බොහොම රිස්කි වැඩක් ඒ අවධානමත් ඔහු ගත්තා ඒ වගේම මම හිතන්නේ මම පොඩ්ඩක් කැමති අපේ වැඩසටහන අවුරුද්දක් තුළ කරන්න උත්සාහ කරපු දේ පිළිබඳ පොඩි සාරාංශයක් යම්කිසි මේ සංහිතාවක් අපි සංහිතාව කියලා කියන්නේ යම්කිසි මොකක්ද ඒ කරේ කියන එක අද පොඩ්ඩක් රැස් කරලා එකට එකතු කරලා පොඩි අදහසක් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න මම මෙහෙම කියන්නම් අපේ රටේ මූලික වශයෙන් තිබෙන දැඩි අර්බුදය යට තිබෙන රේඛාව එහෙම නැත්නම් අභ්‍යන්තර තර්කණය බැලුවම මේ රටේ තියෙන මූලික ගැටලුවක් තමයි එක්තරා මොහොතක ඉඳලා මේ මොහොත ගැන අපි දවස එහෙම ලකුණු නොකර අපි කල්පනා කරොත් එක්තරා මොහොතක ඉඳලා මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය මිනිස් සම්බන්ධතාවල අර්බුදයක්. ඒ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ අපේ රටටම පොදු ආර්ථික ක්‍රමයක් නැති නිසාම අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ යම් යම් කණ්ඩායම් වලට විතරයි ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් උදාහරණ කෙටියට කියනවා නම් මේ ප්‍රශ්නේ නිසාම ගමෙන් නගරයට යම් කිසි පිරිසක් විභාග ක්‍රම සහ ඒ කියන්නේ අධ්‍යාපනය සහ රැකියාව නිසා එනවා. තවත් සමහර පිරිසක් පිටරටවල පදිංචියට යනවා. අපි ඩයිස්පෝරා කියලා කියන්නේ මේ පිරිස අර පරණ 60 ගණන් වල වගේ ලංකාවෙන් ඉහළ අධ්‍යාපනයට ගිය උසස් අධ්‍යාපනයට ගිය පිරිසක් නෙවෙයි මේ. මේ අය බොහෝ වෙලාවට වෘත්තිකයෝ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මේ වගේ ඉතාලිය, මේ රටවලට ගිය බොහෝ දෙනා වනාහි අපේ රටේ එක්තරා විදිහක රට ඇතුලේ තිබිච්ච සමාජාර්ථික ක්‍රියාවලිය තුළ තමන්ට තවදුරටත් අනාගතයක් නැහැ කියලා හිතලා පිටරට ගියාය. හැබැයි මේ අයගේ මූලික ගැටලු මම අර කිව්වාගේ ගමේ ඉඳලා නගරෙට එන අය සහ නගරේ ඉඳලා කොළඹ නගරේ ඉඳලා පිටරටවලට පදිංචියට ගිය අයට ඇති වෙලා තියෙන මූලික ගැටලුව සාරාංශගත කරොත් මම හිතන්නේ
මේ සියලු දෙනාට ඒ අය නොසිතූ විදිහට මාකට් ඉකොනොමික් එහෙම නැත්නම් අපි කියනවා මේ වගේ යුගයක අපිව පාලනය කරන්නේ අපේ අභ්‍යන්තරේ තීන්දුව කරන්නේ වෙළඳපොළ. එහෙම නැතුව තව පුද්ගලයෝ මිනිස්සු සම්ප්‍රදායන් නවකතා කෙටි කතා ඒවයින් නෙවෙයි අපිව පාලනය වෙන්නේ. ඒතකොට මේ ක්‍රියාවලිය තුළ මිනිස්සු ඒ කියන්නේ අපිට හුරු නැහැ. ඒ කියන්නේ අපිට කිසි දැනුමකුත් නැහැ අපේ රටේ මිනිසුන්ට මේ මාකට් එකක් මෙහෙවන ලෝකෙක මිනිස් සමාජතාව කොහොමද පවත්වා ගන්න යන්නේ කියලා. එතකොට එවැනි ලෝකෙක විකල්ප දෙකක් මේ මිනිසුන්ට තියෙනවා. මම මේ කිව්ව මිනිස්සු වර්ග දෙකට. ඒ නිසාම අපි දැන් උදාහරණයකට කිව්වොත් එහෙම අපිට මේ වගේ නේ මාකට් එක අපිට මොකද්ද කරන්න කියන දේ අපි කල්පනා කරනකොට බොහෝ අයට මේ මං කිව්ව කණ්ඩායම් දෙකටම තිබෙන්නේ නිකන් බලියක් වගේ චිත්‍රයක්. තමන්ගේ ජීවිතේ බලියක් වගේ වෙලා වගේ තියෙනවා. එකකින් අදහස් කරන්නේ වෘත්තීය ජීවිතේ නෙවෙයි තමන්ගේ පුද්ගලික මානව සම්බන්ධකම් ලෝකය. ඒතර එතන උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි සයන්ටිෆික් මෙතඩ් එකක් තියෙනවා ලෝකේ. ඒ කියන්නේ මෙතන මේ බටහිර විද්‍යාව කියන එක නෙවෙයි මං කියන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගැනීම සඳහා විධිමත් ක්‍රමයක් තියෙනවා. අපි එකට කියනවා අර ක්‍රමානුකූල කරන අධ්‍යයනයක් අපිට තියෙනවා. අනිත් පැත්තෙන් අපිට තියෙනවා තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ මේ විකල්පය. අපි දන්නවා අපේ රටෙත් දැන් නම් අඩුයි. ඒ කාලේ මේ සාමාන්‍යයෙන් අර ගොඩක් මිනිස්සුන්ට තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ වෘතිකව ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මානසික ගැටලුව, ලිංගික ගැටලුව මොකක් හරි දෙයක් ඒ ගිහිල්ලා කතා කරන ලැජ්ජායට විසඳුමක් හැටියට තිබුණා හන්දිවල නයින් අටවන්නෝ නේද? ඒ කියන්නේ තෙල් බෙහෙත් වෙළෙන්දෝ ඒ අය දෙනවා විසඳුම්. මෙන්න මේකයි විසඳුම, මේකයි අපි කරන්න තියෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තව දුරටත් දියුණු වෙලා පොස්ට් මොඩර්න් යුගයකදී තෙල් බෙහෙත් වෙළෙන්දු දැන් එන්නේ ඇත්තටම අර පරණ විදියට සරමක් ඇඳලා අන්දිවල කුප්පි අර එමේ අරගෙන නෙවෙයි දැන් එන්නේ. මම ඒකට කියන්නේ මේ තෙල් බෙහෙත් වෙළෙන්දු කියන්නේ YouTube තෙල් බෙහෙත් වෙළෙන්දු. ඒ කියන්නේ YouTubersලා හැටියට. නෑ, ඒ කියන්නේ දැන් මං කිව්වේ අර ප්‍රශ්න සංකීර්ණයිනේ. මාකට් එක අපි අවුල් කරලා තියෙනවා. ඒ වගේ විසඳුම් වලට දැන් YouTube කට් කාර්යෝ තමයි මේ උත්තර දෙන්නේ. මෙන්න මෙහෙම කරන්න, අරම කරන්න, නැත්නම් අපිට Facebook එක හරහා, Messenger හරහා, මේවා හරහා උපදෙස් දෙන්න යම්කිසි පිරිසක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ උපදෙස් ලබා ගන්න අය පැරණි අර ඉහළ අධ්‍යාපනයක් ලබන්න ගිය වෙන පන්ති වලින්, ඉහළ පන්ති වලින් බණ්ඩාරනායක ඒ පවුල් වලින් ගියාය නෙවෙයිනේ. මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය අම්මල තාත්තල සාමාන්‍ය මිනිස්සු. දැන් මේ අයගෙන් හැදිච්ච අයට කිසිදු පෙර පුහුණුවක් නැහැ තමන්ගේ ජීවිතයේ අධ්‍යාත්මික ගැටලු, සාමාන්‍යයෙන් මිනිස් සම්බන්ධතාවල ඇති වෙන මේ ප්‍රශ්න, මේවා කිසි දෙයක් පිළිබඳව අදහසක් නැහැ. ඒතකොට ඒ අය බොහෝ වෙලාවට තවමත් දන්නේ නැති දෙයක් තමයි නූතන විවාහ සංස්ථාව කියලා කියන්නේ. තවදුරටත් අධ්‍යාත්මික මුහුවීමක් නෙවෙයි, ඒක කොන්ත්‍රාක් එකක්. ඒතකොට මේ කොන්ත්‍රාක් එකක් කියන එක වටහා ගන්න මම හිතන්නේ තාම බොහෝ දෙනෙකුට මේ අවබෝධයක් ඇවිල්ලා නැහැ. මේ නිසා වෙලා තියෙන දෙයක් තමයි මේ අය උත්තර බලාපොරොත්තු වෙනවා අර කවුරු හරි Facebook එකේ හරි කොහේ හරි හම්බේන කවුරු හරි අර මං කිව්වා වගේ YouTube අර මේ බෙහෙත්. ඔව්, දැන් ඔය සාමාන්‍යයෙන් ඔය සමහරලාට තියෙන්නේ heart මේ ගැටලු වලදී අනිවාර්යෙන් ස්ටෙන්ට් එකක් දාන්න ඕන. නමුත් ඒකට ගිහිල්ලා ඕනනම් අපිට පුළුවන් දුර පළාතක ගිහිල්ලා නේද කසායක් බීලා ඉන්න. අනේ වගේ විසඳුම් සයන්ටිෆික් අපි දන්නේ නැහැ මොකද්ද අපිට වෙන්නේ කියලා. ඒතර අපි තීන්දුවක් ගන්නවා කසාය පාරක් බීලා වෙලා වැඩේ හොඳ කරගන්නවා කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ මෙහෙම උපදෙස් ලැබීමට මම රූපක දෙකක් කියන්නම්. එකක් තමයි දැන් මේ වගේ යුගයක මේ වගේ ප්‍රශ්නවලට විසඳුම කියලා කියන්නේ අර උණකටුවක් කටර දානවා වගේ වැඩක්. ඒ කියන්නේ මේක මනින්න අර උණකටුව දාන්නේ. දැන් අපි දන්නවා අපේ රටේ ඕනෙම මිනිහෙක්ගේ කටට උණකටුවක් දැම්මම බය වෙන්නේ නැහැ නේ. හැබැයි ඒ වුණානේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තියෙන රසදිය. හැබැයි කවුරුවත් බය වෙන්නේ නැහැ නේ. පොඩි ළමෙක් කර බය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වැඩක් තමයි මේ දැම්මෙන් වෙලා තියෙන දේ පිළිබඳව යම්කිසි විද්‍යාත්මක විග්‍රහයකට එනතත් විසඳුමකට යන්න හදන එක. බොහෝ දෙනා මම හිතන්නේ මේ මේකේ අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ ඩැමේජ් එක අපි තේරුම් ගන්න යනකොට ඒ අලුත් දැනුම ක්‍රියාත්මක වෙන්නේ රසදී වගේ තමයි. ඒ කියන්නේ මුල් අධීරේ ඒක වසක්ම තමයි සාමාන්‍යයෙන්. දැන් උදාහරණයකට කියනවා නම් මේ තියෙන සමහර ප්‍රශ්න වලට විසඳුම අනිවාර්යයෙන්ම මනෝ විශ්ලේෂණය වගේ විෂයක්, සයිකලොජිස් වගේ විෂයක් තමයි උත්තරය. හැබැයි සයිකලොජිස් අපි ඇප්ලයි කරන්න ගිය ගමන් මිනිස්සු දුහනවා. මොකද මිනිස්සුන්ට තමන්ගේ අභ්‍යන්තරයේ එළිවෙන එක සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපේ සංස්කෘතිය තුළ ඒකට කියන්නේ පුද්ගලිකත්වය. නැත්නම් ඒක එළියට දාන්න අපි බයයි. ඒතර වෙන්නේ අර උණකටුව කටට දාන්න ගියාම උණකටුව බිම දාලා දුහනවා. අනිත් පැත්තෙන් තෙල් බෙහෙත් වෙළෙන්දුන්ගේ විසඳුම තරමක් හරි ගිහිල්ලා තියෙනවා මං කියන්නේ.
එනිසා තමයි තෙල් බෙහෙත් වෙළඳුනට ආදායම් වැඩි වෙලා නේද? ප්‍රේක්ෂක වැඩි වෙලා views වැඩි වෙන්නේ මේ මේ ඩයස්පෝරා සහ කොළඹ නගරයට පැමිණිච්ච මේ බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට යම් කිසි විසඳුමක් මේ YouTube කරුවන් සහ messenger masterලා විසින් ලබා දෙනවා. ඒව හැබැයි ප්‍රතිඵල මොනවා වෙයිද නැ මොන ඩැමේජ් වෙනවද කාට මොනවා වෙනවද කියන එක පිළිබඳව කිසි දෙයක් නිශ්චිත උත්තරයක් ලැබෙන්නේ නැහැ. මොකද ඩැමේජ් එක විශාලයි කියන එකයි මම කියන්නේ. තව දුරටත් අපි තේරුම් ගත යුත්තේ තමයි මේකට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ගින්දරෙන් පටන් ගත්ත නැත්නම් ගින්දර නිසා හටගත්ත තුවාලේ වෙනුරිකා ගින්දරෙන්මයි හොඳ කරන්න වෙන්නේ. වෙනත් විකල්ප නැහැ. මම හිතන්නේ අපි උත්සාහ කරේ ඊටාම මේ බොහෝ වෙලාවට ලංකාවේ මේ මොහොතේ දේශපාලනය තුළ තෙල් බෙහෙත් වෙළෙන්දු බවට පත් වෙලා ඉන්න අයගේ සංවාද ජනප්‍රිය යුගයක අපි උත්සාහ කරේ උණ කටුවක් ඔබේ කටට දාන්න. මේක ඉතාම අමාරු වැඩක්. අපිත් එක තරහ වෙන එක තමයි වැඩිම වෙන්නේ. මං හිතන්නේ ඔබට පේනවා ඇති Facebook වල අරේ මේ ගියාම මට තරම් බලින කෙනෙක් නැහැ මං හිතන්නේ වෙන කවුරුවත්. හැබැයි මම ඔබලාට කියන්නේ කවදා හරි ඔබට ඔප්පු වෙයි මේ ප්‍රශ්නෙට විසඳුම හරි විද්‍යාත්මක විසඳුමක් මිසක් තෙල් බෙහෙත් YouTube තෙල් බෙහෙත් වෙළඳන්ගේ මේ විසඳුම නෙවෙයි කියන එක. මම හිතන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක අවුරුද්දක් පුරා කරේ ඔබේ කටට බයක් නැතුව කට ඇතුළට උණ කටුවක් දාන්න. නමුත් මට පේනවා හැම වෙලාවෙම ඒක අසාර්ථක වුණා. අසාර්ථක වුණාට කමක් නැහැ. අපි ඉදිරි කාලෙත් බලනවා අපිට තව තියෙනවා යම් කෙටි කාලයක්. ඒ තුලත් අපි උත්සාහ කරනවා ඔබ කියන්න පුළුවන් මේක රසදිය කියලා. නමුත් අපි කියන්නේ උත්තරේ තියෙන්නේ මේකෙම තමයි. මහිතන්නේ ඒක සාරාංශගත කිරීම මහිතන්නේ මේ අවුරුද්දක් ගත වෙච්ච කාලෙදී ඉතාම වැදගත්. ඒ වගේම මං ලක්ෂිකාව මතක් කරන්න ඕනේ. ලක්ෂිකා පැමිණියේ ඉතාම අමාරු වෙලාවක ඒ වැඩසටහන් වගේ ඒ වගේ රිස්කි වැඩසටහනකට ඒ වෙලාවේ ගැහණියක් එනවා කියන්නේ භයානක වැඩක්, අමාරු වැඩක්. ඒ වගේම මං හිතන්නේ මේ යම් කාලයක අනිත් එක මම ඇය වැඩ කරු විදිහ තමයි මාව ප්‍රශ්න කරන එක හැම වෙලාවම ඒක ඔර්තු දෙන්නෙත් නෑ සමහරුන්ට මට නම් ඒක එහෙම නැහැ. නමුත් මගේ ජීවිතයේ තියෙන එක්තරා අවාසනාවක් තියෙනවා. ඒ තමයි මාත් එක්ක වැඩ කරන්න එහෙම ආපු විශේෂයෙන් මාව හොඳට රැඩිකල් ලෙස ප්‍රශ්න කරන හුඟක් ගෑනුට දයෝපගත ලෙස මගෙන් ඈත් වෙන්න වෙනවා. ඉතින් ඒ ගැන මට කනගාටුයි සහ ලක්ෂ්‍යයට මම සුබ පතනවා මේ අනාගතයේ යහපත් වෙන්න. හොඳයි.